ආයුබෝවන් දෙස් විදෙස් කෙළිබිමේ උණුසුම් තොරතුරු ඔබ වෙත ගෙනෙන CSN ක්‍රීඩා පුවත් සමගින් මම කවිශාන් දිසානායක ප්‍රථම අවධානය සිරස්තල වෙත වසර 28කට පසු එංගලන්තය සිය රටේදී දරුණුතම පරාජය ලබයි යුවරාජ් ක්‍රිකට් තරඟයකදී උසේන් බෝල්ට් පරදී ජාතික සහාය දිවීමේ සැලකෙළි ආරම්භයි වසර 28කට පසු සිය රටේදී ලැබූ දරුණුතම පරාජය උරුම කර ගැනීමට එංගලන්තයට සිවවන එක්දින තරගයේදී සිදු වුණා ඒ ඉන්දියාව හමුවේ ලද කඩලු නවයක පරාජයත් සමගයි ඒ පිළිබඳ තොරතුරු ස්ටෝරි ඔෆ් ද ඩේ තුලින් බර්මින්හැම්හිදී පැවති නිම තරගයේ කාසිය වාසිය දිනා පළමු පන්දු රැකීමට ඉන්දිය නායක මහේන්ද්‍ර සිං ධෝනි තීරණය කළා. මේ අනුව ඉනිම ආරම්භ කළේ ඇලිස්ටයා කුක් සහ ඇලෙක්ස් හේල්ස් විසිනුයි. එහෙත් ආරම්භක ප්‍රතිකරු සමල්තාව ලකුණු 15කට සීමා කරමින් හේල්ස් දවා ගැනීමට භුවනේශ්වර් කුමාර් සමත් වුණා. එම පන්දු ආරේදීම ඇලිස්ටයා කුක් දෙවිගේ ලකුණු 9ක් ලබා සිටියදී මුල් ලකුණු පූර්ව 23ක් වෙද්දී ගෙරි බැලන්ස්ද තරඟ නරඹන්නෙකු බවට පත් වුණා. අනතුරුව ජෝයි රෝට් ලකුණු 44ක් ලබා ගනිමින් මැද පෙළ ශක්තිමත් කළා. මොයින් සිය දෙවන එක්දින අර්ධශතකයේ වාර්තා කරමින් ඉනිම ගොඩනැගීමට දැඩි උත්සාහයක නිරත වුණා. එහෙත් පසු පෙළ කඩලු 4ක් ලකුණු 12ක් තුල දැවී යාමත් සමග එංගලන්ත ඉනිම නිමා වූයේ ලකුණු 206කටයි. අලි ලකුණු 67ක් ඉනිමට එක් කළා. ඉන්දියාව වෙනුවෙන් මොහමඩ් සාමි කඩලු 3ක් දවාගත් අතර භුවනේශ්වර් කුමාර් සහ රවීන්ද්‍ර ජඩේජා අතරේ කඩලු 2 බැගින් බෙදී ගියා. ලකුණු 207ක ජයග්‍රහී ඉලක්කයක් හමා යාමට ඉන්දිය ඉනිම ආරම්භ කළේ අජින්ක්‍ය රොහානේ සහ ශිකර් ධවනුයි. ඔවුන් දෙදෙනා තරඟ ආරම්භයේ සිටම වේගවත් ප්‍රතිහරඹයක් දියත් කළේ එංගලන්ත පන්දු යවන්නන් අන්දමන්ද කරමින්. අජින්ක්‍ය රොහානේ එහිදී සිය මංගල ශතකය වාර්තා කළේ පන්දු 96ක් තුලයි. ඔහුට අනගි සහයක් ලබා දුන්න ශිකර් ධවන් සිය 8 වන එක්දින අර්ධශතකය වාර්තා කළා. ඉන්දිය ඉනිමේ පළමු කඩුල ලෙස රයහානි ලකුණු 106ක් ලබා සිටියේදී දෙවිගී මුල් ලකුණු පූර්ව 183ක් ප්‍රතිවිදී. ඔහුගේ ඉනිමට 4 පාර 10ක් සහ 6 පාර 4ක් ඇතුළත් වුණා. මෙය ඉන්දිය ආරම්භක ප්‍රතිකරු යුගලයක් එංගලන්තයට එරෙහිව ගොඩනැගූ හොඳම ආරම්භක ප්‍රතිකරු සම්බන්ධතාවය ලෙස වාර්තා අතරටද එක්වනවා. අනතුරුව ශිකර් ධවන් සමගින් විරාට් කෝලි කණ්ඩායම ජයග්‍රහණය දක්වා කැඳවාගෙන ගියා. දවන් නොදෙවි ලබාගත් ලකුණු 97ට 4 පාර 11ක් සහ 6 පාර 4ක් ඇතුළත් විරාත් කෝලි නොදෙවි 1 ලකුණක් රැස් කළා. ජයග්‍රාහි ලකුණු 30 පන්දු ආරේ 3 වන පන්දුවේදී 6 පාරක් එල්ල කරමින් ලබාගත් ඉන්දියාව තරඟයේ කඩලු 9ක ජයක් වාර්තා කළා. මෙය එංගලන්තය වසර 28කට පසු සිය රටේදී ලැබූ දරුණුතම එක්දින පරාජය වෙනවා. මීට පෙර ඔවුන් 1986 වසරේදීද ඉන්දියාව හමුවේම කඩලු 9ක පරාජයක් ලබා තිබෙනවා. මෙම ජයග්‍රහණයත් සමග තරඟාවලිය තරඟ 3ට බිඳුවක් ලෙස ජය ගැනීමටත් ඉන්දියාව සමත් වුණා. දෙරට අතර අවසන් එක් දින තරඟය ලබන 5 වනදා පැවැත්වීමට නියමිතයි. පාපන්දු මෙරට ප්‍රමුඛතම ක්‍රීඩාව බවට පත් කිරීම අන්තර්ජාතික සංගමේ බලාපොරොත්තු බව ජාතික පාපන්දු සංගමේ පවසනවා. එහි සභාපති රංජිත් රොද්‍රිගෝ මහතා ඒ බව කියා සිටියේ මෙරට දී පැවති කලාපීය සමාජිකින් සහ සංවර්ධනය පිළිබඳ වැඩමුළුවෙන් අනතුරුවයි. මෙම වැඩමුළුව සඳහා කලාපීය රටවල් 12ක නියෝජිතයින් එක්ව සිටියා. ඊට අන්තර්ජාතික පාපන්දු සංගමේ ලේකම් ජෙරමි වෝල්කේ මහතාද එක්වීම විශේෂත්වයක්. ඔහු මෙරට සිදු කළ පළමු සංචාරයද මෙයයි. මෙම වැඩමුළුව අවසානයේ මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා. අන්තර්ජාතික සංගමේ බලාපොරොත්තුව මෙරට තුල ප්‍රමුඛතම ක්‍රීඩාව බවට පාපන්දුව පත් කිරීම බවයි ජාතික පාපන්දු සංගමේ සභාපති රංජිත් රොද්‍රිගෝ මහතා කියා සිටියේ. පාපන්දු සංවර්ධනයට ජාත්‍යන්තර පාපන්දු සම්මේලන ආධාර ඒවා නිසියාකාර පාවිච්චි කරනවාද නැද්ද කියන එක සියලු දේවල් එවිගණනය කළ යුතු ආකාරය ඒ වගේ තාක්ෂණය අධ්‍යක්ෂකවරුන් දැනුවත් කර තාක්ෂණය දියුණු කරන විදිය ඒ සියලුම කටයුතු මේ වැඩමුළුවේදී දැනුවත් කරා. මම හිතනවා මේක ලංකාවේ අවුරුදු 75ක ඉතිහාසයේ රටවල් 12ක ප්‍රධානත්වයෙන් ප්‍රධාන සභාපතිලා ලේකම්වරු ඒ වගේ තාක්ෂණික අධ්‍යක්ෂකවරු සියලු දෙනාගේ සහභාගිත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්වුණා. මම හිතනවා අපේ රටට ආඩම්බරයක් අපේ රටට ගොඩක් උදව් කරනවා ජාත්‍යන්තර පාපන් සම්මේලනේ. මම හිතනවා ආසියානු පාපන් සම්මේලනේ ඉදිරියට
මේ අපේ රටේ පාපන්දු ඉදිරියට ගෙන යාමට ඔවුන් විශේෂයෙන් ඊයේ අපේ ක්‍රීඩා අමාත්‍යතුමා මහින්දානන්ද අලොත්ගමගේ මැතිතුමාව හම්බුණා. ඔවුත් උදව් දෙන්න පොරොන්දු වුණා අපේ මේ පාපන්දු ලංකාවේ දියුණු කරන්න. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඉතාමත් සතුටටපත් වුණා. පාපන්දු ලංකාවේ අංක එකේ ක්‍රීඩාවට බවට පත් කරලා ඉදිරියට ගෙන යාම තමයි ඔවුන්ගේ එකම බලාපොරොත්තු. ජාතික සහය දිවීමේ සැණකෙළිය අද කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. ඊට ක්‍රීඩික ක්‍රීඩිකාවන් 3000කට අධික පිරිසක් සහභාගී වෙනවා. ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමය සහ පාසල් මල්ල ක්‍රීඩා සංගමය එක්ව මෙය සංවිධානය කර තිබෙනවා. තරගාවලිය සඳහා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කට අධික පිරිසක් ඉදිරිපත් වී සිටිනවා. ඊට බාලක පාසල් 58ක් බාලිකා පාසල් 57ක් සහ දිවයිනේ ක්‍රීඩා සමාජ නවයක් නියෝජනය කරන ක්‍රීඩිකාවන් ඇතුළත්. තරගාවලියේ තරඟ වයස් කාණ්ඩ 12න් පහළ 14න් පහළ 16න් පහළ 18න් පහළ සහ වයස් අවුරුදු 20න් පහළ වයස් කාණ්ඩ යටතේත් විවෘත පිරිමි සහ කාන්තා අංශයන් යටතේත් පැවැත්වීමට නියමිතයි. අද ආරම්භ වුණු සහාය දිවීමේ සැණකෙළිය පිළිබඳව ශ්‍රී ලංකා පාසල් මල්ල ක්‍රීඩා සංගමයේ ලේකම් නෙවින් රොත්‍රිකෝ මහතා මෙලෙස CSN ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වුවා. මේ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2500 3000 අතර ප්‍රමාණයක් සහභාගී වෙනවා. මේ දින තුනේ මේ ළමයින්ගේ දක්ෂතා වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා නව වාර්තා කීපයක් පිහිටවන්න හැකි වෙයි කියලා. ඒ වගේම 12න් පහළ සහ 13න් පහළ ළමුන්ට පරිසාධන මට්ටමක් ලබා දී ඒ පරිසාධන මට්ටම එක්කම සියලුම ක්‍රීඩක සහාය කණ්ඩායම් වලට ඒ සහතික පත්‍ර ප්‍රදානය කිරීමට කටයුතු කරනවා. 14න් පහළ 16න් පහළ 18න් පහළ සහ 20න් පහළ අයට ප්‍රථම දෙවන තෙවන ස්ථාන ලබා ගන්නා සහාය කණ්ඩායම් වලට සහතික පත්‍ර සහ පදක්කම් ප්‍රදානය කරන අතර ඒ වයස් සීමාවල ශූරතාවයන් සහ සමස්ත බාලක සහ බාලිකා ශූරතාවය සහ ක්‍රීඩා සමාජ බාලක සහ බාලිකා ශූරතාව වශයෙන් ජය සංකේත ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වෙනවා. සහාය දිවීමේ සැණකෙළිය තෙදිනක් පුරාවට සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. CSN ක්‍රීඩා පුවත් සමගින් දැන් කෙටි විරාමයක්. විරාමයෙන් පසුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. ඔබ නැවතත් CSN ක්‍රීඩා පුවත් සමගින්. යුවරාජ් සිංගේ කණ්ඩායම සමග පැවති සුහද ක්‍රිකට් තරගයේ ජය ගැනීමට සුපිරි කෙටි දුර ධාවක උසේන් බෝල්ට්ගේ කණ්ඩායම සමත් වුණා. මෙම තරගයේ පැවතුනේ ඉන්දියාවේ බැංගලෝරයේදී. සුපිරි ධාවක උසේන් බෝල්ගේ කණ්ඩායම සහ යුවරාජ් සිංගේ කණ්ඩායම අතර මෙම සුහද ක්‍රිකට් තරගය පැවැත්වුණේ චින්නස්වාමි ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී. සත් සමාජික තරගයක් ලෙස පැවති එය නැරඹීමට 6000කට අධික ප්‍රේක්ෂකින් පිරිසක් ක්‍රීඩා පිටියට පැමිණ සිටියා. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් යුවරාජ්ගේ කණ්ඩායම ලකුණු 58ක් රැස් කළා. අනතුරුව තරගයේ අවසාන පන්දුවේදී ලකුණු 6ක් ලබා ගනිමින් උසේන් බෝල්ගේ කණ්ඩායම තරගයේ ජය තමන් සතු කරගත්තා. මෙම තරගයෙන් අනතුරුව ඔලිම්පික් රන් පදක්කම් 6ක් දෙන සිටින ලෝ වේගවත්ම මිනිසා වන උසේන් බෝල් සමග ධාවන තරගයකටද යුවරාජ් සින් එක් වුණා. ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලිය අර්ධ අවසන් පූර්වට පාස්වෙන් ජය ගැනීමට ඩෙන්මාර්කයේ කැරොලින් වොස්නියාකි සමත් වුණා. ඒ ප්‍රබල ඉතාලි ක්‍රීඩිකා සාරා එරානි පරාජයට පත් කරමින්. එම්ම රොජර් ෆෙඩරර්ද අර්ධ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා සිටිනවා. ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල දසවන ස්ථානයේ පසුවන ඩෙන්මාර්කයේ කැරලින් වොස්නියාකි ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටේ සඳහා සහභාගී වුණා. ඒ ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 13වන ස්ථානයේ පසුවන ඉතාලියේ සාරා එරානි සමගයි. කාගෙත් වැඩි අවධානයක් දිනාගත් මෙම තරගයේදී සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට සාරා එරානිට හැකියාව ලැබුණේ නැහැ. තරගයේ මුල සිටම ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූ වොස්නියාකි ප්‍රථම වටයේ පහසුවෙන් ජය ගැනීම සමත් වුණා. ඒ ප්‍රතිවාදී ක්‍රීඩිකාව වන සාරා එරානිට කිසිදු ලකුණක් ලබා ගැනීම නොදෙමිනුයි. පළමු වටයේ වොස්නියාකි නිමා කළේ මිනිත්තු 29කදී. අනතුරුව ක්‍රියාත්මක වූ තරගයේ දෙවන වටයේදීද සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට වොස්නියාකිට හැකියාව ලැබුණා. මිනිත්තු 36කදී 6-1 වශයෙන් තරග වටේ ජය ගැනීමට වොස්නියාකි සමත් වුණා.
ඒ අනුව අර්ධ අවසන් පූර්වවටයේ පහසුවෙන් ජය ගනිමින් අවසන් පූර්වවටයට පැමිණීමට සාරා ඉරානි පරාජය කරමින් බොස්නියාවට හැකියාව ලැබුණා. තරගාවලියේ කාගෙත් අවධානය යොමු සිව්වන වටේ තවත් තරගයක් පැවැත්ුණේ සුපිරි ක්‍රීඩක රොජර් ෆෙඩරර් සහ ස්පාඤ්ඤයේ රොබර්ට් ඇගට් අතරයි. ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ෆෙඩරර් පසුවන්නේ දෙවන ස්ථානයේ. තරගයේ පළමු වටේ දැඩි තරගකාරීත්වයක් තිබුණද ෆෙඩරර් එම වටේ ජයගත්තේ 6-4 වශයෙන්ුයි. ඒ මිනිත්තු 43ක කාලයකින් අනතුරුවයි. අනතුරුව ක්‍රියාත්මක වූ තරගයේ දෙවන වටේදීද තම සුපුරුදු දක්ෂතා අතරට පැමිණි ෆෙඩරර් එම වටේ මිනිත්තු 34කදී 6-3 වශයෙන් ජයග්‍රහණය කළා. තරගයේ තෙවන වටේදීද රොබර්ටෝට දැඩි පීඩනයක් එල්ල කර ෆෙඩරර් එම වටේ ජයග්‍රහණය කළේ 6-2 වශයෙන්ුයි. ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ සිව්වන වටේ තරගයේ 3.0 ලෙස පහසුවෙන් ජය ගැනීමට රොජර් ෆෙඩරර් සමත් වුණා. ඒ අනුව අර්ධ අවසන් පූර්ව වටේට ඔහු සුදුසුකම් ලබා ගත්තා. තරගාවලියේ සිව්වන වටේ තරග සහ අර්ධ අවසන් පූර්ව වටේ තරග මේ දිනවලදී පැවැත්වෙනවා. ඒ ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී. කාල්ටන් පැසිපන්දු තරගාවලියේ සුපිරි අටවටේ කාන්තා තරගය ජය ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් වුණා. ඒ වයස 18+ ජාතික යවුන් කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින්. හෙන්රි පේදරිස් පැසිපන්දු පිටියේ පැවති මෙම තරගයේ ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත්තා. පළමුවන අර්ධයේ සිටම ප්‍රබල තරග රටාවක නිරත වුණු ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම එමාර්තේ නිමාවට විට ලකුණු 11ක් ඉදිරියෙන් සිටින්නට සමත් වුණා. ලකුණු පෝරුව දැක්වුණේ 37-26ක් ලෙසින්. දෙවන අර්ධය ආරම්භයේදීම සිය හුරුපුරුදු දක්ෂතා අතරට එළඹෙන්නට සමත් වුණු ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම ජයග්‍රහණය කරා පහසුවෙන් ගමන් කළා. මේ අනුව වයස අවුරුදු 18+ කණ්ඩායම පරදා ලකුණු 67-52ක් ලෙස තරගය ජයගත්තේ නාවික හමුදා කණ්ඩායමයි. ඒගොල්ලෝ හොඳ ස්පීඩ් ගහන ටීම් එකක්. ඉතින් අපිට ෆයිට් එකක් දෙන්න තිබුණා. අපි මුලින්දම ෆයිට් කරලා ප්ලේ කරා. ඒ නිසා අපි ජයග්‍රහණය කරා කියලා හිතනවා. අපි ඒගොල්ලන්ගේ රිද්දම් එකට වැටෙන්නේ නැතුව අපේ රිද්දම් එකට අපි ප්ලේ කරා. අපි තරගාවලියේ මීළඟ තරගත් මේ වගේම ලොකු ගැප් එකක් තියලා දිනන්න තරගාවලියේ ශූරතාවයේ දිනා ගන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රීමා චැම්පියන්ස් කුසලාන 15+ දිස්ත්‍රික්කා පළාත් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවර ඒ පවත්වනු ලබන්නේ 8 වරටයි. ප්‍රීමා චැම්පියන්ස් කප් තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව කොළඹදී පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට ප්‍රීමා ආයතනය නියෝජනය කරමින් නිලධාරීන් සහ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් රැසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රීමා සමාගම විසින් මෙම තරගාවලිය 2007 වර්ෂයේ සිට වාර්ෂිකව සංවිධානය කරනු ලබනවා. ඒ අනුව මෙවර එය පවත්වන්නේ 8 වරටයි. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකින් 580 දෙනෙක් එක්ව සිටිනවා. අද ආරම්භ වූ තරගාවලියේ දිස්ත්‍රික් මට්ටමේ කණ්ඩායම් 29ක් තරඟවදින තරඟ 39ක් ලබන 11 දක්වා පැවැත්වෙනවා. අනතුරුව ඉන් පළාත් මට්ටමට සුදුසුකම් ලබන කණ්ඩායම් 10 අතර තරඟ එළඹෙන 17 සිට 23 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. තරඟාවලිය සඳහා මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන්නේ CSN නාලිකාවයි. මේකේ පළවෙනි අරමුණ තමයි ටුර්නමන්ට් එකේ ගම්වල විසිරලා එන දක්ෂතා තියෙන ජුනියර් ස්කූල් බෝය ක්‍රිකටර්ස්ලව නැෂනල් ලෙවල් එකට ගෙනල්ලා නැෂනල් කෝච්ලත් එක්ක ඒගොල්ලන්ගේ ප්‍රැක්ටිසස් කරලා ඒ වගේම තව නැෂනල් ලෙවල් ප්ලේයර්ස්ලා හම්බෙලා ඒගොල්ලන්ගේ ටැලන්ට්ස් ඩිවලප් කරගන්න තමයි අපි මේ ටුර්නමන්ට් එක ස්පොන්සර් කරන්නේ. මේ පාරත් ටීම්ස් 39ක් ඒ වගේම මැචස් 60කට වඩා වැඩි ප්‍රමාණයක් අපි සංවිධානය කරලා තියෙනවා. CSN ක්‍රීඩා පුවත් සමගින් යලිත් කෙටි විරාමයක්. ඔබ නැවතත් CSN ක්‍රීඩා පුවත් සමගින්. තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ සුදුසුකම් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.
ඒ පස්වන එක්දින තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින්. හරාරේ ක්‍රීඩාපිටියේ පැවති මෙම තරගයේ කාසිය වාසය දෙනා පළමුව පන්දු රැකීමට දකුණු අප්‍රිකාවේ ABD විලියස් තීරණය කළා. ඒ අනුව ඕස්ට්‍රේලියා ඉනිම ආරම්භ කළේ ආරොන් ෆ්‍රෙන්ච් සමගින් පිලිප් හෝච් වෙසෙනොයි. මුල් ලකුණු පුවරුව 46ක් වෙද්දී ෆ්‍රෙන්ච් ලකුණු 16කට දැවී ගියා. ඉනිමේ දෙවන කඩුල ලෙස ස්ටීවන් ස්මිත් ලකුණු 36ක් ලබා සිටියේදී දැවී ගියේ ඉම්රන් තාහිර්ගේ පන්දුවක් හමුවෙයි. ඉනිමට තවත් ලකුණු 6ක් එක් වෙද්දී ග්ලෙන් මැක්ස්වෙල්ද දැවී ගියේ ලකුණු 2ක් පමණක් රැස් කර සිටියේදී. And he's gone. The ship is 51. සිවන එක්දින අර්ධ ශතකයේ මෙහිදී හියුජ් විසින් වාර්තා කළා. ඔහු ලකුණු 85ක් රැස් කිරීමට සමත් වුණා. මැදපෙළ පිටිකරුවෙකු ලෙස පිටියට පිවිසි මිචෙල් මාෂ් සිය දෙවන අර්ධ ශතකයේ රැස් කළා. ඉනිම නිමාවන තුරු පිටියේ රැඳී සිටි ඔහු පන්දු 51කදී ලකුණු 86ක් ලබා ගත්තේ 4 පාර 5ක් සහ 6 පාර 7ක් සමගයි. මේ අනුව ඕස්ට්‍රේලියාව නියමිත පන්දු අර 50 අවසානයේ කඩලු 7ක් දැවී ලකුණු 282ක් රැස් කිරීමට සමත් වුණා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ආරොන් පෙන්ගුසෝ කඩලු 2ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට දකුණු අප්‍රිකාවේ ආරම්භක පිටිකරුවෙකු ලියුවේ හෂිම් අම්ලා සමගින් ක්වින්ටන් ඩුයිකුක්. පළමු කඩුලට ඩීකුක් දැවී ගියා. That's better. Lovely stroke. අනතුරු පිටියේ කූෆ් ඔෆ් ඩූ ප්ලේසිස් හුදකලා ඉනිමක් ක්‍රීඩා කරනු ලැබුවේ අනෙක් අන්තෙන් කිසිදු සහයක් නොමැතිවයි. ඉනිමේ එකින් එක කඩුලු බිඳ වැටිද්දී ප්ලේසිස් සිය දෙවන එක්දින ශතකය රැස් කළා. Helps it onto the onside. Had to reach to fetch it. This opportunity at number 3 is not being wasted. කෙසේ වෙතත් දකුණු අප්‍රිකා කණ්ඩායමේ පිතිකරුවන් 7 දෙනෙකුම ලකුණු 6 සීමාව පසු කිරීමට අසමත් වුණා. ඉනිමේ අවසන් කඩුලු 4 බිඳ වැටුනේ ලකුණු 14ක් තුලයි. මේ අනුව දකුණු අප්‍රිකාවේ සියලු කඩුලු පන්දු අර 44ක් තුල බිඳ වැටුනේ ලකුණු 220ක් තුලයි. සාර්ථක වූ එකම පිතිකරුව ෆෆ් ඩූ ප්ලේසිස් ලකුණු 126ක් රැස් කළා. ඉනිම වෙනසු මිචෙල් ජොන්සන්, ග්ලෙන් මැක්ස්වෙල් කෙන් රොජර්සන් සහ මිචෙල් මාෂ් කඩලු 2 බැගින් දවා ගත්තා. ලකුණු 62කින් ලද ජැත් සමග තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුසුකම් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන ඊළඟ තරගයේ ජය ගන්නා කණ්ඩායමද අවසන් තරගයට සුසුකම් ලබා ගන්නු ඇති. දෙදස් 14 නෝත් බැංකොක් යුනිවර්සිටි ජූඩෝ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවෙන්ට පැමිණියා. ඒ රන් රිදී ලෝකඩ පදක්කම් 3ක් අතැතිවයි. අගෝස්තු 28වෙනිදා ආරම්භ වුණ තරගාවලිය පසුගිය පළවෙනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්ුණා. ඊට තායිලන්තය, චීන තායිපේ, පිලිපීනය, ලාඕස් ඇතුළු රටවල් 8ක් එක්ව සිටියා. තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකු තරග වැතුණා. එහිදී කිලෝග්‍රෑම් 55ට අඩු බරපන්තිය යටතේ තරග වැදුණු යුද හමුදාවේ සීකේ ලීමාගස්තැන්න රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා. කිලෝග්‍රෑම් 73ට වැඩි බරපන්තිය නියෝජනය කළ ශ්‍රී ලංකා යුද හමුදාවේම එන්.අයි. බණ්ඩාර රිදී පදක්කම දිනා ගත්තා. යුද හමුදා ක්‍රීඩක එස්.එම්. සමීර කිලෝග්‍රෑම් 100ට වැඩි බරපන්ති කාණ්ඩේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා. 2014 නෝත් බැංකොක් යුනිවර්සිටි ජුඩෝ තරගාවලියේ පදක්කම් 3ක් හිමි කරගත් ඔවුන්ව යලි දිවයිනට පැමිණි අවස්ථාවේ පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයට නිලධාරීන් රැසක් පැමිණ සිටියා. දසවෙනි ආසියානු යොවුන් වොලිබෝල් තරගාවලිය සඳහා සහභාගි වන ජපාන කණ්ඩායම සහ තර්ක්මිනිස්තාන කණ්ඩායම අද දිවයිනට ළඟා වුණා. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙවර තරගාවලට නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ CSN නාලිකාවයි. දහවන ආසියානු යොවුන් වොලිබෝල් තරගාවලිය එළඹෙන පස්වනදා සිට 13වෙනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා. මෙවර තරගාවලිය සඳහා සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 15ක් එක්ව සිටිනවා. තරගාවලිය සඳහා සහභාගි වන ඉරානය, බහරේන් කණ්ඩායම් ඇතුළු කණ්ඩායම් කිහිපයක් මෙවන විට දිවයිනට පැමිණ සිටිනවා. දසවෙනි ආසියානු යොවුන් වොලිබෝල් තරගාවලියට සහභාගි වන මෙරට කණ්ඩායම මේ දිනවල සිය පුහුණුවීම්වල නිරත වනවා. මෙම තරගාවලිය සඳහා මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ CSN නාලිකාවයි.
පොදුරාජ මණ්ඩලයේ ක්‍රීඩා උල්ලේදී රිදී පදක්කම අත්දිනාගත් සුදේෂ් පීරිස්ට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලක්ෂ 30ක මුදලක් ලබා දී තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය මහින්දාන්ද අලුත්ගමගේ මහතා මෙම ප්‍රදානය සිදු කරනු ලැබුවේ ඔහුව ඇගීමක් වශයෙන්ුයි. 20 වන පොදුරාජ මණ්ඩලයේ ක්‍රීඩා උල්ලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 104 දෙනෙකු සහභාගී වුද පදක්කම් දිනා ගැනීමට හැකි වූයේ සුදේෂ් පීරිස්ට පමණයි. ඔහු බරයිසලීමේ ඉසව්වෙන් රෙදී පදක්කම දිනා ගත්තා. මේ අනුවයි ඔහුට රුපියල් ලක්ෂ 30ක මුදලක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ලබා දී ඇත්තේ. ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම මුදල් ප්‍රදානය සිදු කළ අතර එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා. එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදීත් සුදේෂ්ගේ පුහුණුවීම සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන බවයි. දැන් අවධානය හෙට දවසේ කාලගුණය වෙත. සමගින් අදත් නිමද CSN ක්‍රීඩා පුවත් මෙන්නමවට පත් වෙනවා. දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා ලෝකයේ නවතම තොරතුරු දැන ගැනීමට පිවිසෙන අපගේ වෙබ් අඩවිය වෙත www.csn.lk. සුබ රාත්‍රියක්.